ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් හොරවපතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පලා ගිය තනි දළයා මෙමිට ඒ ආසන්නයේ කිලෝමීටර 3ක පමණ දුරින් රැඳී සිටින බවට තොරතුරු ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී. සූර්යබණ්ඩාර මහතා පවසනවා. මේ දිනවල මෙම ඇතාගේ හැසිරීම අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු සඳහන් කළා. දේපල හානි රසක් සිදු කළ තනිදලයා මීට පෙර ගල්ගමුව ප්‍රදේශයේ ස්ථිර මිනිසිටියදී පළමු වරට වනජීවී නිලධාරීන් අල්ලා ගනු ලැබුවේ 2008 වසරේදී. මෙම ඇතා සෝමවතිය ප්‍රදේශයට ගෙන ගොස් මුදාහැර තිබුණේ GPS කොලරයක් සහිතවයි. කෙසේ නමුත් ඉන් දින 28කට පසු මෙම තනිදලයා නැවත ගල්ගමුව ප්‍රදේශයට පැමිණ තිබුණා. ඉන් පසු යළි 2015 වසරේ මෙම තනිදලයා අල්ලාගෙන හොරෝපතාන අලිරඳුව මධ්‍යස්ථානයට ගෙන යාමට කටයුතු කළේ යළි නිවාස හානි සිදු කිරීමේ හේතුවෙන්. 2016 වසරේ යළි මෙම තනිදලයා එම කඳුරෙන් පලාවිත් ඇහැටුව ප්‍රදේශයේ සැරිසරා තිබෙනවා. අවසන් වරට මෙම තනිදලයා අල්ලා ගනු ලැබුවේ පසුගිය 17 වනදායි. හොරෝපතාන අලිරඳුව මධ්‍යස්ථානයෙන් පසුගිය 21 වනදා පලා ගිය තනිදලයා විදුලි වැට බිඳදමූ ස්ථානයේ සිට කිලෝමීටර 3ක් පමණ ආසන්නයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි වනජීවී නිලධාරීන් පවසනවා. ගල්ගමුවේ තනිදලයා හොරපතානි අඩිගාලට යද්දී GPS කරපටියක් පළඳවලා තියෙනවා. ඒකෙන් එයාගේ ගමන් රටාව ගැන තොරතුරු දැනට ලබා ගන්නවා. රැඳුම් ස්ථානයට අවත ප්‍රදේශයේ දැනට කැලෑරුදක නැවතිලා ඉන්නවා. ව්‍යාපාරයක් තුලින් ජීවිතය ජයගන්නට අදහස් කරන්නේ නම් ඔබටත් ITN ඇත්පවුරේ රැකවරණය හිමි කරගත හැකි. සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම ඇත්පවුර. ඇත්පවුර මෙවැනි වැඩසටහන් මීට පෙර ආරම්භ කළා නම් ශ්‍රී ලංකාව අද සිංගප්පූරුවක්. එහෙම කියන්නේ ඇත්පවුරේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. සමාජාල විබඩවි තුළින් ඇත්පවුට ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ඉදිරි වැඩසටහන් තුළින් සමාජ ව්‍යවසායකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න සූදානම්. ඇත්පවුරේ විකාශය වැඩසටහන් සහ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ඒ ITN කළමනාකාරීත්වය වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම සහ ඇත්පවුරේ ආයෝජකයන්ගේ සහභාගීත්වයෙන් ඇත්පවුර වැඩසටහන් ආකෘතිය හරහා සමාජ ව්‍යවසායකයන්ට පළදායි ව්‍යාපාරයන් වෙනුවෙන් වැඩි අවස්ථා ලබා දීම පිළිබඳ මෙහිදී අදහස් පළ වුණා. ඇත්පවුරට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හරහා වැඩසටහනේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටත් අවධානය යොමු කෙරුණා. ඇත්පවුරේ ආයෝජකයන් මෙන්ම ITN වැඩසටහන් දේශක පියදාස රත්නසිංහ, වෙළඳ ප්‍රධානි ගයනි පුංචිය වයන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එක කිලෝයකින් රුපියල් 10ක සුද්ධ ලාභයක්. එතකොට ලක්ෂ 7ක්. ඔබතුමා කරන්න යන මේ කටයුත්තේ තවත් මුරුංග නිෂ්පාදනයකින් ඔබගේ ඉදිරිපත් කරපු මේ ලොකු සැලැස්මයි ඇත්පවුරට සහභාගී වන්න ඔබටත් පුළුවන්. සිවිසින්න අපගේ වෙබ් අඩවියට www.ඇත්පවුර.com නැත්නම් පැමිණෙන්න ළඟම තිබෙන HNB ශාඛාවකට. ප්‍රවීණ ගීපද රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ 40 වසරක ගීපද අසිරිය ඇගීම සහ ගී මියසිය කොළඹ ආනන්ද විද්‍යාලය කුලරත්න ශාලාවේදී පැවැත්වුණා. සරෝජා ප්‍රසංගය ලෙසයි මෙය නම් කර තිබුණේ. කඳුළු අංගන සරෝජාමගි දෝනියේ අනුරාධපුර මෙදවච්චේ උපත ලැබූ මහින්ද චන්ද්‍රසේකර මහතා උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ හා කැලණිය යන විශ්වවිද්‍යාලවලින්. ගුරුවරයෙකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. මහින්ද චන්ද්‍රසේකරයන් රචනා කළ කාව්‍ය ගීත සංග්‍රහ සහ සාහිත්‍ය විචාර ග්‍රන්ථ රැසක් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
රන් මසු පට පිළි අබරන උරන වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින අතලිස් වසරක ගීපද අසිරිය අභිනන්දන ග්‍රන්ථය එළිදැක්වීම හා වෙබ්බඩවිය මෙහිදී විවෘත කෙරුණා. මහින්ද චන්ද්‍රසේකරයන් රචිත ගීත ඇතුළත් සීඩි තැටියක්ද එළිදැක්වුණා. උතුරින් එන දුම් රීදි අවුව ළඟට වෙලා නොරවන් මඬ දේවි නැත්තමා මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූයේ ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ මහතායි. පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ යන ස්වාමින් වහන්සේ මෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු නිර්මාණකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පිලිපීනයට බලපෑ ටෙම්බින් සුලිකුණාටුවෙන් මියගිය පුද්ගලින්ගේ ගණන 200 ඉක්මවා තිබෙනවා. ඉන් පුද්ගලින් 170කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සුලිකුණාටුවෙන් වැඩිම බලපෑ මෙලවී ඇත්තේ පිලිපීනයේ මින්දනාඕ දූපත්වලටයි. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් සුළං හමා යමින් පවතිනවා. ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. අවතැන් වූ සංඛ්‍යාව 350,000 ඉක්මවන බවයි වාර්තා වන්නේ. මේ අතර පිලිපීනයේ ඩවාව් නගරයේ මහල් 4කින් යුත් වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුන්නන මහලේ රෙදිපිලි ලීබඩු හා ප්ලාස්ටික් ද්‍රව්‍ය අසුරා තිබූ ස්ථානයකයි ගින්න හටගැනුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඒත් සමගින් ITN සහ සහායතිහ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.